හරි මූලිකව අපි නිමවසර විෂය නිර්දේශය යටතේ අපි පිරිවිතර හඳුනා ගැනීම කියන පාඩම කතා කරා පිරිවිතර හඳුනා ගැනීම නැත්නම් ස්පෙસિෆිකේෂන් කියන පාඩම තමයි අපි කතා කරේ එතකොට මේ පිරිවිතර හඳුනා ගැනීම ස්පෙસિෆිකේෂන් පාඩම ඉන් පස්සේ අපිට කතා කරන්න කියන්නේ අපේ ඊළඟ පාඩම ඊට කලින් අපි මම හිතනවා අද වර්ක්බුක් එක සාකච්ඡා කරලා හිටියනම් හොඳයි කියලා වැඩපොත හරි හැමෝම ගන්න ඔගොල්ලන්ගේ 9 වසරේ වැඩපොත පොත්වල 9 වසරේ වර්ක්බුක් එක වැඩපොත ගන්න පොත හම්බ වෙලා නැති අය ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙන්න කොහොමද ගන්න ඕන කියලා හරි යම් කෙනෙකුට පොත හම්බ වෙලා නැත්නම් මට චුට්ටක් කියන්න එතකොට මම කියලා දෙන්න කොහොමද ඔයගොල්ලෝ මේ පොත ගන්න ඕන කියලා ගෞඩොක් කියන සයිට් එකේ තියෙනවා ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න සොෆ්ට් කොපි එක ඉතින් වැඩපොත ඔයගොල්ලෝ කරනකොට වැඩපොත සම්බන්ධයෙන් වෙනම අර අපේ ලියන පොතේම වෙනම කොටසක් තියාගන්න කොට දෙකකට බෙදාගත්තා නම් හරි නෝට්ස් සහ ඊළඟට වැඩපොත වර්ක්බුක් කියලා මොකද වැඩපොතේ මේක පුරවන්න එපා PDF එක නම් එඩිට් කරලා කමන්න පුළුවන් නම් එහෙම නැත්නම් PDF එක print කළා කරන්න පුළුවන් නම් එහෙමත් කමන්න හැබැයි ඒක වියදම් වැඩි වැඩක් නේ ඒ හින්දා ඔයගලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි පොතක් ලියන එකට අර අපි සාමාන්‍යයෙන් ලියන පොතේම කොටසක් print කරගන්න ඉතින් පරයන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම කියන පාඩම යටතේ තමයි අපි කතා කරමින් හිටියේ එතකොට අපිට ඒකේ කොටසක් කතා කරන්න තිබුණා ඒ තමයි තාක්ෂණික නොවන පිරිවිතර තාක්ෂණික නොවන පිරිවිතර එහෙම නැත්නම් අපි කම්පියුටර් එකක් ගනිද්දී අපි තාක්ෂණිකව හැර තව මොනවාද කතා කරන්න ඕන ඒ කොටස අපි කතා කරේ නැහැ තාම ඒ හින්දා බලමු අපිට ඒක ගැටලුවක් වෙයිද කියලා මේක කතා කරගෙන යද්දි නෑ මේ ටික කතා කරන්න නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි මෙතනට කතා කරන්න යද්දි අපිට තාක්ෂණික නොවන පිරිවිතරත් කතා කරන්න වෙනවා ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ කොටසත් චූටි කොටසත් මේකත් අවසන් කරලම මෙතනට හරි තාක්ෂණික නොවන පිරිවිතර කියන එක ඒක අමාරු නැහැ විනාඩි 10ක විතර කුංචි කොටසක් තියෙන්නේ ඒ කියන්නේ කම්පියුටර් එකක් ගණිතී පරිගණකයක් මිලදී ගණිතී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඔයගොල්ලෝ දන්නවා අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තමයි අපි මූලිකව සැලකිලිමත් වෙන්න ඕන මේකේ තියෙන මේ කෙවෙනි සම්බන්ධතා කෙවෙනි ජාල සම්බන්ධතා ගැන අපි දැනගන්න ඕන ඊළඟට අපි දැනගන්න ඕන අතුරු මුහුණක් ගැන ප්‍රධාන මතකය ගැන ඒ වගේම රැන්ඩම් සෝරි මොනිටර් එක ගැන ඒ වගේම සන්දර්ශක ප්‍රමාණය රුඩතටියේ ධාරිතාවය සකසණය මේවා අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා කාට හරි ඒ කොටස් අතෑරුණ කෙනෙක් ඉන්නව නම් ඒක ගැන කනගාටු වෙන්නවත් බය වෙන්නවත් එපා මොකද ඔයගලන්ට අපේ LMS එක ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකට ඇතුළත් වුණාම ඔයගලන්ට පුළුවන් ඒ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා පැරණි වීඩියෝස් කියලා කියන අපි සති 3ක හෝ 4ක වගේ වීඩියෝ ප්‍රමාණයක් ඔයගලන්ට බලන්න වෙනවා වීඩියෝ 4ක් විතර බලන්න තියෙනවා ඒ 4 බලා ගන්න පුළුවන් ඊට අමතරව අපි වැඩපොත කතා කරනකොට නැවත වතාවක් මේ පාඩමේ මේ දේවල් මතක් කරගන්න හරි දැන් අපි යමු මේ තාක්ෂණික නොවන පිරිවිතර කොටසට හරි ඉතින් මේ වන විට අපි දන්නවා පරිගණකයක් මිලදී ගැනීමේදී අපි මූලිකව සැලකිලිමත් විය යුතු දේවල් නැවත මතක් කරන්න මට මොනවද කියලා නවතත් මට මතක් කරන්න දරුවනේ මොනවාද ඒ කියලා මූලිකව සකසනේ වේගය තව ඔයගලන්ට ඇහෙනව නේද අපි පහුගිය දවස්වල කතා කරපු ඔදුල් මිර දැන් හරියට ඇහෙනවද ඔව් සර් දැන් ඇහෙනව සර් මට කියන්නක පුතේ සකසනේ වේගය හැර අනිත් ඒවා මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන? කෙවෙනි ගැන? කෙවෙනි ගැන හරි. තව ප්‍රධානම ඒවා කෙවෙනි අන්තිමට මේ. process එක ගැන. process එක ගැන තමයි මම කිව්වේ සකසනේ වේගය නේද? සකසනේ කියන්නේ process එක ගැන. ඒතර ඒකේ වේගය ගැන ඒක හරි. තව RAM එකේ වේගයත් අමතරව ධාරිතාවේ වේගයත් බලන්න ඕන. වේගය සහ ධාරිතාවය කියන දෙකම. තව
storage එක hard disk එකේ storage එක තව operating system එක ඔව් මොන වගේ මෙහෙයුම් පද්ධතිද මේකට අපිට ලබා දෙන්නේ කියන එක තව CPU එකේ generation එක ඔව් CPU එකේ අපිට ඒකත් CPU එක ගැනම දෙයක් generation එක කොහොමද CPU එකේ cache memory කොහොමද CPU එක ගැන ගොඩක් විස්තර තියෙනවා තිරය සන්දර්ශක ගැන බලන්න ඕනේ ද සන්දර්ශකේ ප්‍රමාණය සහ තාක්ෂණය ඒකත් වැදගත් රුඩතටියේ ධාරිතාවයේ වැදගත් හරි ඔය ටික තමයි මූලිකව ඉතින් ස්ථාපිත මෘදුකාංග කියලා කියන්නේ දරුවනේ දැන් අපි කම්පියුටර් එකක් ගණිද්දී software සමහර වෙලාවට අපිට free හම්බ වෙනවා සමහර වෙලාවට software වලට ගෙවීමක් කරන්න වෙනවා මේ ගෙවීමක් කරන්න වෙන මෘදුකාංග වලට උදාහරණ කීපයක් මට කියන්න Adobe Photoshop Premiere After Effects Microsoft Office Microsoft Office Illustrator Audition Illustrator Audition Windows වලටත් ගෙවන්න වෙනවා නේද Windows 10 or 11 operating system එකේ පද්ධතියට license එකට ගෙවන්න ඕන හරිනම් හොරට පාවිච්චි කරන්නේ නැතිනම් හරි ගෙවන්න නොවන මෘදුකාංග මට පොඩ්ඩක් කියන්න ගෙවන්න නොවන ඒවා ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධති ඕපන් ඔෆිස් හරි තව උබුන්ඩු ලිනක්ස් තව මේ ෆොටෝෂොප් සර් ෆෙඩෝරා 11 වලට නිකන් දෙනවද ෆෙඩෝරා කියන එකත් හරි ඔන්න ෆොටෝෂොප් එකේ ට්‍රයල් එකක් විතරයි දෙන්නේ සර් මගේ මම Windows 8 වල ඩවුන්ලෝඩ් කරගත්ත මේ ඒක ඇක්ටිවේට් වෙලා නැහැ සර්. ඔව් ප්‍රී ඇක්ටිවේටඩ් වර්ෂන්ස් තියෙනවා පුතේ. මම කියන්නේ ඒකයි. ඔගොල්ලෝ නිවැරදි සර් කිව්වී සර්. මොකද්ද? Photoshop අලුතෙන්ම ආපු එක. ඔව් Photoshop අලුතෙන්ම ආපු එක. ඔයාලට නොමිලේ හම්බුණාද? ඔව් සර්. එහෙනම් ඉතින් ඔයා වාසනාවන්තයි. මම හිතන්නේ ලෝකේ ඔයා වගේ කට්ටිය කොහොම අඩු වෙන්න ඕන එහෙමනම්. එහෙම වෙන්නේ මේ එහෙම මම මොකුත් ඒක ගැන සඳහන් කරන්නේ නැහැ පුතේ ඔයා ගත්ත මොන සයිට් එකෙන්ද ඩවුන්ලෝඩ් කරේ අපේට සර් Telegram group එකක් තියෙනවා ඒකට එවලා තිබ්බා ආ ඒකනේ ඒ වගේ ගොඩක් වෙලාවට එවන්නේ pre-activated හරි pre-activated version track කරපු version ඒවා තමයි එහෙම හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ඔයා හරියට මෘදුකාංග ගැන දන්නවනම් ඔයා දන්නවා Photoshop කියන මෘදුකාංගය අනිවාර්යෙන්ම ඒක භාවිතා කරලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලයිසන් එකක් තියෙන ගෙවලා ගන්න ඕනේ. එහෙම නොමිලේ හම්බ වෙන එක ගැන ඔයගොල්ලන් මට කියන්න තියෙන මෙහෙමයි නොමිලේ හම්බ වෙන එක ඔයගලන්ට එක පැත්තකින් හොඳ වෙන්න පුළුවන් මූල්‍යමය වාසියක්. හැබැයි ඒක නීත්‍යානුකූලව වැරදි. නීතියෙන් වැරදි දෙයක්. හරි? ඉතින් ඒ පැත්තත් දැනුවත් වෙන්න මොකද ගඩ ගන්න පුළුවන්ද? ඒක ඔයා වාණිජ්‍යමය කටයුත්තකට මේවා කරලා ඒ ඒ ආයතනයකට අවනම අවස්ථාවක ඔයාලට එරෙහිව නීත්‍ය අනුකූල පිරිවර ගන්න පුළුවන්. එහෙම ගන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ එහෙම ගන්න කිව්ව ගොඩාක් කට්ටිය ඉන්නවා කියලා සමහරට එහෙම ගන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ආයතනයක් වගේ තැනකදී ඔයාට අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නීත්‍යමය පිරිවර ගන්න කටයුතු කරනවා. හරි? ඉතින් ඒ හින්දා මේ ඒව ගැනත් සැලකිලිමත් වෙන්න. ඒක නිවැරදි විදිහ නෙමෙයි. හැබැයි ගොඩාක් වෙලාවට ගොඩාක් අය යොමු වෙනවා මේ මේකට අපි කියන්නේ software piracy කියලා. pirated software හොර කොපීස් ඒ විදිහට භාවිතා කරන්න යොමු වෙනවා හේතුව ඒ වගේ විශාල මුදලක් ගෙවන්න බොහෝ දිනකට වත්කමක් නැති වෙනවා හරි ඉතින් දරුවනේ අපිට ලැබෙන මෘදුකාංග මං කියන්නේ අපිට මෙහෙයුම් පද්ධතිය යෙදුම් මෘදුකාංග පරිශීලක මෘදුකාංග මේ සියල්ල අපිට නොමිලේ ලැබෙන ඒවාත් තියෙනවා ගෙවීමකින් ලැබෙන ඒවාත් තව සමහර ඒවා තියෙනවා භාගයක් නොමිලේ භාගයකට ගෙවන්න ඕනේ. ඒවට අපි කියන ට්‍රයල් සොෆ්ට්වෙයාර් කියලා. භාගයක් නොමිලේ භාගයක් ගෙවන්න ඕනේ. ට්‍රයල් සොෆ්ට්වෙයාර්. මොනවද ඒ ට්‍රයල් සොෆ්ට්වෙයාර්? උදාහරණ. Office. ඔව් MS Office. MS Office එකේ ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් විදිහට තව මොනවද? Photoshop. Photoshop එන්නේ ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් විදිහට යම් කාලෙකට නොමිලේ ලැබෙන ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් විදිහට තමයි Photoshop වෙන්නේ. තව මොනවද? සර් Adobe ලගේ ගොඩක් ඒවා දවස් 30ක්ද 14ක්ද හම්බෙන්නේ. දවස් 30ක් වගේ තමයි ගොඩක්. දවස් 30ක් සර් හම්බෙන්නේ. ඔව්. ට්‍රයල් සොෆ්ට්වෙයාර් හම්බ වෙන්නේ.
අපි ඒක ගැන පුංචි සටහනක් දාගමු මොකද අපි ඒක ගැන ලිව්වේ නැති නිසා හරි මම week 2 note එක අප්ඩේට් කරනවා අපේ සර් මට ඔක්ක හම්බුන්නේ නැහනේ සර් කොහකද පුතේ ඒ note එක week 1 note එකද ඔව් මේකද මම මේ මේ පෙන්නන එකද संबंध මේක තමයි දෙවැනි මන්තකේ නෝට් එක කෙවෙනි ජාල සම්බන්ධතා සම්බන්ධ නෝට් එක මේක තමයි මේක මම වැඩි දුර කතා කරනවා කියන්නේ අපේ පොතේ නැති දේවල් ටිකක් තියෙනවා ඒ ටිකත් මම මේක කතා කරනවා ඒවා අමතර දේවල් හරි අතිරේක දේවල් වලට විදිහට මම මේක කතා කරනවා මේක අන්තිමටම ලියා ගන්න පුතේ අන්තිමටම ලියා ගන්න නැත්නම් ඔයගොල්ලන්ගේ පොත්වල ලියා ගන්න නෝට්ස් සම්බෙලා නැති කට්ටිය මෘදුකාංග අර කම්පියුටර් හાર્ඩ්වෙයා කියන ඒ ඔව් ඒ මිලානුව වර්ගීකරණය මෘදුකාංග මිල අණුව වර්ගීකරණය मृदुकांग नोमिले लबेन मृदुकांग එකට ලියා ගන්න එක යටතේ මේවා නොමිලේ ලැබෙන බලපත්‍රයක් සහිතව භාවිතා වේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම සමාජීය බලපත්‍ර उदाहरण किधर आप लिखें बोलें GPL समाजीय बलपत्र जनरल पब्लिक लाइसेंस या करते हैं दे सर मंगल रंग करो पे एप्लीकेशन ने क्या मुखात्दे मेवा भावित वे मेवा निकुत केरे राउंड कर एप्लीकेशन है कि मुकद्द सर मोन एप्लीकेशन है क्या था महान में अरे सी या कुरवा के दिन कौन सी या कुरवा के तम राउंड कर मटक पेन है ना नया पुत्र मार्कर मट पेन ना
සමහර බ්‍රවුස් එක ළඟ අර සෆාරි එකට එහා පැත්තේ තියෙන මේල් එකට මෙහා පැත්තේ. හරි. ඔව් ඒක ට්‍රිප්ටර් ටැබ් කියන බ්‍රවුසර් එක. මොකද්ද සෑ ඒ බ්‍රවුසර් එක? ඒක ක්‍රිප්ටෝ කරන්සි මයිනින් කියලා දෙයක් තියෙනවා. සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති ඒව සඳහා තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ අපේ සකසනේ වේගය අනිත් අයත් එක්ක බෙදා ගන්න එකේ මගින් අපිට බ්ලොක් බිට්කොයින්ස් කියලා දෙයක් අහලා තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි. ඔව් සර්. මේ ළඟදී ඒකේ මිල අඩු වුණා. ඔව්. ඒ බිට්කොයින්ස් හොයා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. අර බිට්කොයින්ස් එක ගන්න දශම ගණන් හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් අපේ සකසනේ කියන්නේ මේ ඉන්ටර්නෙට් යන ගමන් අපේ සකසනේ වේගය අනිත් පැත්තට ෂෙයා කරලා ඒවට අපි කියනවා බිට්කොයින් මයිනින් කියලා. ඒවට ඉතින් මේ වගේ සාමාන්‍ය පරිගණක එච්චර හොඳ නැහැ. ඒවට විශේෂ පරිගණක සර්ච් කම්පියුටර්වල පාවිච්චි කරන්නේ. ඒ බ්‍රවුසර් එකද ට්‍රිප්ටෝ ටැබ් එකද? ඔව් සර්. ඔව් ඒක මගේ කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් නිකන් දාලා බලේ කොහොමද වෙන්නේ කියලා. මම මේක පාවිච්චි කරන්නේ නැහැ. නිකම්මම දාලා බලේ කොහොමද බිට්කොයින් මයිනින් වගේ දෙයක් වෙන්නේ කියලා. කොච්චර ප්‍රොසෙස් එකක් යනවද කියලා. ඒක සමන් කොස් එක සෑහෙන යෙදෙනවා. සර් ප්‍රොසෙස් එක එම්බන්ද කොස් එක මොකද පුතේ? නෑ ඉන්ටර් M1 නෙවෙයි ඉන්ටර්. ඔක ලියන්න නැතුව අර නෝට් එකටම ඇඩ් කරගත්තට කමන්නේ නැහනේ. ලියන්න නැතුව ඇඩ් කරගන්න කොහොමද? නෑ සර් ටයිප් කළා. ආ ටයිප් කරාට කමන්නේ. හරි. එතකොට දෙවනි එක තමයි අපි එකට කියනවා සීමිත භාවිත මෘදුකාංග. සීමිත භාවිත මෘදුකාංග එමුනත් අපි කියනවා ඉංග්‍රීසි වලින් ශ්‍රාවය. හවුල් මෘදුකාංග. එමුනත් ට්‍රයල් සොෆ්ට්වෙයාර් කියලා මේවටම තමයි කියන්නේ. ට්‍රයල් සොෆ්ට්වෙයාර් මේකට උදාහරණ මට ලියන්න බැරි වුණා. මම ලියන්නම්. අපිට නොමිල 11 මෘදුකාංග වෙද්දී ලියන්න පුළුවන් Mozilla Firefox, Google Chrome, VLC Media Player, CentOS, Linux, Fedora වින්නේ නෝ වගේ ඒවා ගොඩක් තව තියෙනවා මම. Windows නොමිලේ ලැබෙන්නේ නැහැ පුතේ. ඒකත් අර ඔයාට සමානට වාගේ Telegram group එකකින් හම්බුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් Windows නොමිලේ ලැබෙන්නේ ඒක සීමිත භාවිත තමයි Windows. ඒකට ලියා ගන්න සීමිත භාවිත මේ වායේ මේ වායේ භාවිතය සඳහා යම් සීමිත කාලයක් හෝ භාවිතා කරන විට සීමා සහිත කටයුතු සඳහා යෙදීමක් සීමා සහිත කටයුතු සඳහා යෙදීමක් වැනි යම් බාධකයක්
ඇත. සීමා ඉක්මවා සම්පූර්ණ භාවිතයට සීමා ඉක්මවා සම්පූර්ණ භාවිතයට මුදල් ගෙවා අදාළ බලපත්‍රය ලබා ගත යුතුය. මුදල් ගෙවා අදාළ බලපත්‍රය ලබා ගත යුතුය. ඒවට අපි කියනවා සීමිත භාවිත ශ්‍රාවය නැත්නම් ට්‍රාන්ස් ඔෆ් ටයිප්. තුන්වෙනි එක තමයි අපිට කියන්න පුළුවන් commercial software වාණිජ මුදුකාංග. හරි මේවට ඔන්න උදාහරණයක් දෙන්න පුළුවන් Windows 10 11 ඊළඟට Microsoft Office ඒ වගේම Adobe collection Adobe collection के ऊपर आपको मैं इतनी Photoshop Premiere After Effect और हर सर Adobe सामग्री की एक सॉफ्टवेयर दागहल दिन होते Adobe सामग्री दागहल दिन सॉफ्टवेयर गाना ना द एक मनम हरी मनम हरी एट मत अन्य मम्मे ये गुलाम के सॉफ्टवेयर पाविच्ची कल दिन और सॉफ्टवेयर अटक की तरह वाला चुट्टा Google के Google कल बालन මංගිතන එක තමයි හොඳම දේ ඒ වගේ දෙයකට උත්තරේ හොයාගන්න මොකද ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඉතින් වෙනස් වෙනවානේ දැන් මම අද කිව්වොත් හරි Adobe සමාගම software 15ක් ගහලා තියෙනවා කිව්වොත් අද තව එකක් release වුණොත් ඒකත් එක 16ක් වෙනවා. ඒ කියන්නේ ඒවා සදාකාලිකව වළංගු වෙන ප්‍රකාශන වෙන්නේ. ඉතින් මම මේ කරලා පන්ති ඉවර වෙද්දී ඒක බොරුවක් වෙන්න පුළුවන්. ඊළඟ දවසේ video බලන එක්කන වෙන්න කියන්න පුළුවන් අයියෝ මේ බොරුනේ නෑ මේ 15ක් නෙමෙයි Adobe එකේ 18ක් තියෙනවා කියලා. ඉතින් ඒක වෙනස්. 56ක් තියෙනවා. ඒගොල්ලන්ගේ සයිට් එක අනෝ 56ක්. සයිට් එකේද තියෙන්නේ නැත්නම් Google වල වෙනම. Google එකේ කියන්නේ. හරිනේ. උත්තරේ හම්බුණානේ. හරි. වාණිජ මුදුකාංග. වාණිජ මුදුකාංග කියන්නේ මුදල් ගෙවීමෙන් පසුව පමණක් ලැබෙන ඒවා. මුදල් ගෙවීමෙන් පසුව පමණක් මෘදුකාංගය භාවිතා කළ හැකිය. විවිධ ආයතන සඳහා මුදල් ගෙවා සාදා ගන්නා පද්ධති මුදල් ගෙවා සාදා ගන්න පද්ධති සේවා සැපයුම් සේවා සැපයීම සේවා සැපයුම් පරිගණක සඳහා ඌ සේවා සැපයුම් පරිගණක සඳහා ඌ ප්‍රතිවෛරස ආදිය මීට උදාහරණ වේ. මීට උදාහරණ වේ. හරි ඒ ටික ලියලා පෙන්නන්න. ද්‍රව්‍ය විතර තමයි මිල අණුව මෘදුකාංග වර්ගීකරණය වෙන්නේ.
හරි පුතේ හරියෙන්ද ලියලිවරයිනේ නෑ සර් පොඩයි නෑ හරි ඉතින් මේක ලියන ගමන් අහගන්න ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මං කියවා පොඩි කොටසක් ඒ තමා අපිට මොනවද පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු තාක්ෂණික නොවන කරුණු පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු තාක්ෂණික නොවන කරුණු කීපයක් කියන්න බලන්න වරෙන්ඩ් පීරියඩ් එක वारंटी पीरियड वगकी में काले तब केवनी संबंध है केवनी संबंध तब उते ताक्षणिक है परिगण के मिला परिगण के मिला एक हरी परिगण के मिला गान बुलवांगा पीटर इटे पास से गान ने मैंने वह හරි සේනක මොකක්ද අහන්නේ මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් සේනක පරිගණකයේ මිල ගන්න වෙනවා වගකීමේ කාලය අපිට ගන්න පුළුවන් තව මොනවද ඔය දෙක හරි අලවියෙන් පසු සේවාව අලවියෙන් පසු සේවාව ආ එකක් හරි තව ඔව් තව පරිගණකයේ කැටලොග් එකක් ගන්න බැරිද කැටලොග් එක ඉතින් කැටලොග් එකේ තියෙන පරිගණකයේ භාවිතා කර ඒකට පළවෙනිම පසු සේවා වලට එක ගන්න පුළුවන් වෙනම ගන්නේ නැතු ප්‍රධාන වශයෙන්ම මිල වගකීම් කාලය සහ පළවෙනිම පසු සේවාව දැන් මගෙන් ඕගොල්ලෝ අහනවානේ සමහර වෙලාවට ඕගොල්ලෝ අහනවා මට කම්පියුටර් එකක් ගන්න දැන් මේ ළඟදී දරුවෝ කීප දෙනෙක් පැවුවා කම්පියුටර් එකක් ගන්න ඕනේ එතකොට සාමාන්‍යයෙන් මම දන්න තැන් වලින් මට අඩු තැන් තියෙන ඒවා කන්ටැක්ට් තියෙන ඒවා කොහොම අඩු තැන් මම කියනවා මෙතනින් ගන්න මෙතන අඩුයි මෙතන හොඳයි මෙතන එහෙම කියලා කියන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි මෙහෙමයි. එහෙම මම කිව්වයි කියලා ඒකේ 100%ක් මම කියන්නේ ඒකෙම ගන්න කියලා. ඔයගොල්ලෝ තව බලන්න. ඔයගොල්ලන් සමහරට තව ඒවල් ළඟ තියෙන්න පුළුවන් අඩුවට සමහරට ඉන්න පුළුවන් රටින් ගෙන්නන කෙනෙක් අඩුවට දෙන ඒ වගේ තියෙන්න පුළුවන්. හැබැයි මම සැලකිලිමත් වෙන්න කියලා කරුණු කීපයක් දෙන්න. දැන් ඔයගොල්ලෝ පහුගිය දවස්වල මම අලුත් දරුවෝ කීප දෙනෙක්ම දැක්කා. ලැප්ටොප් මිලදී අරගෙන තිබ්බා. එතකොට ගොඩාක් ලැප්ටොප් වල මම තිබ්බ ප්‍රශ්නේ කියන්නම් ඔයගොල්ලන්ට. ගොඩක් ලැප්ටොප් එකල මිලදී අරගෙන තිබ්බේ 4GB RAM එක. හරි ගොඩක් ඒවා. 100ට මට කතා කරපු ප්‍රශ්න තියෙනවා slow කියන ලැප්ටොප් ගොඩක මම ගිහිල්ලා බැලුවා මම log වෙලා බැලුවා RAM එක 4GB. 4GB RAM එක මේ කාලේ ප්‍රමාණවත්ද? වැඩ කරගන්න. ඔයාට Windows මේ ප්‍රමාණවත් ඔයා Windows 7 වගේ දාලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. හරි ප්‍රමාණවත් හැබැයි Windows 7 වගේ පාවිච්චි කරනවනේ Windows 8 වලදත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි වා Windows 10 දානවනම් මම කියන්නේ 4GB RAM එක නම් ටිකක් මදි පුතේ. එතකොට දැන් ඔයගොල්ලෝ ලැප්ටොප් එකක් ගත්ත කිව්වොත් සමහරට 1.20ක් විතර දීලා ඔයගොල්ලෝ ලැප් එකක් ගන්නවා. ඒකේ 4GB RAM එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ මම කිව්වා පුතේ ඔයා එහෙමනම් මෙහෙම කරන්න ඔයාට ඔක සෝනේ දැන්. ඔයා ඔක 8GB වලට අප්ඩේට් කරන්න කියලා. ඊට පස්සේ දැන් ඒ දරුවා මට කියපේ සමහර මේ පන්තියේ තැතියේ දරුවා ඉන්නවනම් කියන්න මම තමයි කිව්වේ කියලා කමන්නේ. මොකද අනිත් අයට දැනගන්න ඕන නේද තමයි මම මේ ෂෙයා කරන්නේ. හරි. එතකොට ඒ දරුවා කියපු කතාව තමයි මම කිව්වා ඔයාලා පුළුවන් නම් ඔක 8GB වලට අප්ඩේට් කරන්න කියලා. ඒ කිව්වට පස්සේ එයා ගිහිල්ලා ඒ මම එක කිව්වට පස්සේ පුතේ එයා ගිහිල්ලා අහලා තිබ්බා ඒ ආයතනයේ ප්‍රසිද්ධ ආයතනය අහලා තිබ්බා 4GB එක 8GB කරගන්න කොච්චර යනවද කියලා. එතකොට කියලා තිබ්බා 2GB වැඩි කරගන්න රුපියල් 10000ක් යනවා කියලා. 2GB වැඩි කරගන්න 10000ක්. එතකොට දැන් බලන්න. එතකොට ඒක අලවියෙන් පසු සේවාවක්. අලවියෙන් පසු සේවාවට ගත්තොත් ඊට වඩා හොඳයි නේද? මොකද්ද පුතේ? RAM එක කීයක් වෙනවද සර්? 2GB RAM එකක් එච්චර වෙන්නේ නැහැ. 2GB DDR4 RAM එකක් එච්චර වෙන්නේ නේ. හරි. 4GB ගන්න ගියෝ කීයද? ඒක පුතේ සයිට් එකෙන් සයිට් එක වෙනස් වෙනවා. මම අර අපි ගන්න මේමයි බලන තැනින් මම බලලා කියන්නම්. මගේ 8GB එක සර් 6500යි උනේ. 6500යි. දැන් නම් වැඩි හැබැයි ටිකක් නේ 6500 ලඟ ඉන්නේ. 8GB වා මොකද්ද කරේ? 8GB එකක්ම ගත්තද?
ඒක සර් ලැප් එකේට වෙනම දාලා මම දැක්ක විදිහට සර් වෙනම අර ඒකේ අර පෙට්ටිය තිබ්බා වෙන මේක ඔව් තිබ්බේ කීයද 8GB කිය තමයි ගහලා තිබ්බේ සර් හරි 8GB RAM එක දැන් ඔයා වෙනමද ගත්තේ ඔව් සර් මම හිතන්නේ වෙනම aran තියෙන්නේ නෑ වෙනම එහෙම එන්නේ නැහැ පුතේ ලැප්ටොප් එකෙන් නම් ඔයා ගත්තොත් ඒකට RAM එකක් එනවා නිෂ්පාදනයෙන් එනවා RAM එකක් එතකොට සර් පෙට්ටිය වෙනම නැතිබ්බේ ඒකේ උනාට ඒකේ ගහලා ඇති 8GB RAM කියලා හරිද ඒකේ 8GB RAM කියලා ගහලා ඇති ඒකේ තේරුම ඒක වෙනම ඔයාට මේවා කරා කියන එක නෙමෙයි RAM එක නැතුව එහෙම ලැප්ටොප් වෙන්නේ නැහැ පුතේ ලැප් එකක් කෙනකොට ඕගොල්ලෝ මතක තියාගන්න මේ වගේ දේවල් ඕගොල්ලෝ ඒ සමාට අඳන්න ඒ වගේ පාවිච්චි කරන ට්‍රික්ස් ඔයවා ගොඩක් තැන්වලින් එහෙම RAM එක වෙනම ඉන්නේ නැහැ අනිවාර්යෙන්ම පරිගණකයක් එවන්නේ දැන් Dell ආයතනයෙන් ඒගොල්ල නිෂ්පාදනය කරන පරිගණකයේ RAM එකක් ඇතුව තමයි නිෂ්පාදනය කරන RAM එක වෙනම ඉන්නේ හරි RAM එකක් ඒවා මූලික කොටස් නේ ඒවා ඇතුව තමයි නිෂ්පාදනය කරන්නේ සමහර ඒගොල්ල එවන එකේ තියෙන පුළුවන් 4GB ඒක 8GB කරනවා කියලා කියන්නේ 8GB RAM එකට ඔයාට යන්නේ 6500 කියන එක නෙවෙයි ඒක තේරුම මොකක්ද ඒක තේරුම 4GB එකක් 8GB කරනවා කියන්නේ ඇත්තටම 4GB අද්දා ගන්නවා ආ තව 4GB වැඩි කරන්නේ එතකොට ඒ වැඩි කරන 4GB එකට තමයි යාලට කියන්න පුළුවන් මම මේක 8GB කරලා දෙන්නම් 8GB එකක් දාන්න මෙන්න මෙච්චර ගාණක් කරනවා හැබැයි ඒක තේරුම මොකද්ද තියෙන 4GB එක එක්ක ඒගොල්ලෝ ඉවත් කරනවා ඉවත් කළා තමයි 8GB එක දාන්නේ එහෙම නැත්නම් තියෙන එකට අමතරව තවත් 4GB එකක් අලුතෙන් දාන්න එහෙම කරලා ඉට් කරන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් තමයි ක්‍රමය. එතකොට ඔයාට ඔය 6500 කියන මුදල ඒගොල්ලෝ දාලා දුන්න එකක් නම් වෙනම. එහෙමනම් ඔය කියන්නේ තියෙන 4GB එකට තව 4GB ඇඩ් කරන්න යන ප්‍රමාණය. හරි? ඒවා අර කියනෝනේ වෙළඳ රහස් වගේ දේවල් දිනවා. වෙළඳාමේදී ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල්. මොකද RAM එකක් නැතුව ලැප්ටොප් එකක් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යම් කිසි RAM එකක් තියෙනවා එන ලැප්ටොප්. ඒක ලංකාවට එනකොටම ඒක තියෙනවා. හරි එහෙනම් එහෙම නැතුව ඒගොල්ලෝ නිෂ්පාදනය එක හරියට එන්ජිමක් නැතුව වාහනයක් ඇවිල්ලා වගේ එහෙම එන්නේ නැහැ පස්සේ මෙහෙ එන්ජිම තියලා ගන්න එහෙම එන්නේ එහෙම එනවනම් මේක පාට් වලට ගෙන්න අපේ හරි මම නිකන් පෙන්නන්නම් ඕගොල්ලන්ට දල වශයෙන් මේ කියන මන් දන්නේ නැහැ මේ ගණන් කොහොමද කියලා ඕගොල්ලෝ තම තැන් වල බලන්න මේ මං කියන්නේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඒ දරුවගෙන් ඉල්ලලා තිබ්බනේ 2GB වැඩි කරන්න රුපියල් 10000 හැබැයි ඇත්තටම ලැප්ටොප් RAM එක සාමාන්‍යයෙන් අපි ගමුකෝ DDR4 වගේ RAM එකක් DDR4 RAM එකක් ගත්තොත් 4GB නෑ 8GB එකක් බලන්නකෝ සර්. හරි බලමු. එතකොට 3600ක් වගේ තමයි මේකේ අවම මුදල වෙන්නේ. 3660. चार्ज कर මොකද මිල කිටි ගත්තට පස්සේ අපිට බුක් කරන්න බෑ දැන් අපි ආයතනේ මිලදී අරගෙන ඉවරයි දැන් අපිට ආයෙ සල්ලි ඉල්ල ගන්න බෑ එහෙම පුළුවන් තැන් ඇති ඒවන සාමාන්‍යයෙන් ඉතින් ආයතනයක් භාණ්ඩයක් විකුණාට පස්සේ සාමාන්‍යයෙන් ආපහු එනනම් අපේ සල්ලි දෙන්න කියලා සල්ලි ගන්න පුළුවන් අවස්ථා අඩුයි එහෙම ඇත්තිය කියන තැන් ඇති වෙයි අඩුයි ඒගොල්ලෝ කරන්නේ තේකට මොකක් හරි විසඳුමක් දෙන එක ඒ හින්දා ඔයගොල්ලෝ බලන්න ඕන පිරිවිතර අඳුනා ගැනීම පාඩම කරාම ඔයගොල්ලන්ට බුද්ධියක් තියෙන ඕන පුතේ අඳුනා ගන්න කොහොමද ඇත්තටම දැන් මේක සයිට් එකක් මේකෙන් විතරක් නෙවෙයි මම ඔයාලට කියලා දෙනවා බාක්ලේස් එකේ එක සයිට්ස් වල බලන්න කියලා. හරි ඔයගොල්ලන්ට පුළුවන් එතකොට අඩුම තැන හොයා ගන්න. හරි එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම මේකට දැන් 4GB RAM එකක් තියෙන එකේනකොට 8GB දැම්මම 12GB වෙනවා. අයි 4 8 12. එතකොට ඔයාලා දන්නවා මේක 12GB කරගන්නත් මට යන්නේ රුපියල් 8000ක් වගේ මුදලක්. මේක 12GB කරත්. කවුරු හරි වාගෙන් ඉල්ලනවා මට මේකට 20000ක් වගේ 12GB කරලා දෙන්න කිව්වා. ඒ කියන්නේ එතන මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ අයුතු ලෙස ලාභී වීමක්. කමන්නේ නැහැ කවුරු හරි 10000ක් කිල්ලුවට. රුපියල් 2000ක් දාලා දෙන්න RAM එක. ඒක කමන්නේ නැහැ කියමුකෝ ගලවලා රිස්ක් එකක් අරගෙනනේ. හැබැයි කවුරු හරි දනවනම් මේකට තව 8GB එකක් දාලා දෙන්න මට 20000ක් ඕන කියලා.
බාණ්ඩේ මිලටත් වඩා මුදලක් යා උපයනවා. බාණ්ඩේ මිල රුපියල් 8000යි රුපියල් 12000ක් ඇවිල්ලා තියෙනවා. ඒක දාලා දෙන්න. මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද එහෙම අපි අසාධාරණ වගේ විය යුතු නැහැ. මේක තේරුම දැන් මට යන්නේ රුපියල් 8000යි කියලා 8000ක් ගෙවන්න එපා. ඉතින් මේ ආයතන වලට එහෙම වුණොත් ඒ ආයතන මගෙත් එකක් තරහ වෙයි. මොකද ඇත්තටම ඕනම කෙනෙක්ගේ සේවාව වගේ කරන්න එපා නේද? සේවාවලත් අපිට ගාස්තුවක් ගෙවන්න වෙනවා ආයතන කිකර ගන්න. ඒක ඇත්ත. මොකද මේ ආයතන නඩත්තු වෙන්නේ ලාභයෙන්. සේවකයන්ගේ පරිණඩි ගෙවන්නේ ලාභයෙන්. එහෙනම් 8000 රෑම් එක වා දැනගත්තට මේක මාකට් එකේ 8000යි කියලා මේක දාලා දෙන්න සමහර 10000ක් 12000ක් වගේ ගණන්. හරි උපරිම 12ක් කමන්නේ. මේ ඊටත් වැඩිය ගන්නවා කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන්නේ. එතන වංචනිකව අපේ මුදල් ඉපෙවීමට උත්සාහ කරනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. සර්. ඔව්. සර් ඕන කම්පියුටර් එකකට ඕන RAM එකක් දාන්න පුළුවන්ද? බෑ. ඒකනේ මේ මෙතන තියෙන්නේ දැන් එක කම්පියුටර් එකක සාමාන්‍ය අපි normal desktop RAM එකක් ගමුකෝ. මෙතන වර්ග තියෙනවා මේ. එක DDR2 ද 3 ද 4 ද 1 ද ඒ වගේ සිලෙක්ට් කරගන්න ඕන. SDR ද මොන වගේ RAM එකක්ද තියෙන්නේ කියන එක පරිගණකයේ අනුව ඔයගොල්ලෝ බලන්න ඕන. එක් සර් කොහොමද දැනගන්නේ මේ පරිගණකයේ? මේක තියෙනවා පුතේ පරිගණකයේ motherboard එකට ගියාම මෙතන පෙන්නන ඔයගේ තියෙන RAM එකේ version එක. ඒකට ගැලපෙන එකක් විතරයි දාන්න පුළුවන්. DDR3 කියන්නේ. ඔව්. Task manager එකේ පෙන්නනවානේ. ඔව් task manager එකේ පෙන්නනවා. සර් DDR කියන්නේ dual data rate. ඉස්සර තිබ්බේ SDR single data rate. පස්සේ තමයි DDR dual data rate කියන දත්ත දරන වේගය දෙගුණයක් කියන එක තමයි dual data rate කියලා කියන්නේ. මුලින්ම තිබ්බා SDR SD RAM. හරි SD RAM SD SDR කියන්නේ single data rate. A RAM slow. dual data RAM RAM fast. ගොඩක් පරණ ඒවට තමයි SD RAM කියන්නේ. හරි. හරි. DDR3 ලැප් එක තියෙන මේ RAM එක DDR3 මේ ඩෙස්ක්ටොප් එකට දාන්න බැහැ බෑ 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 ඒකේ වෙනසක් වෙනවා සමහර වෙලාවට සමහර ඒවා පුළුවන් මොකද ඒ කියන්නේ සමහර ඒවා කියන්නේ එහෙම ඒවා කලාතුරකින් තමයි එහෙම තියෙන්නේ මොකද ලැප්ටොප් එකේ තියෙන SODIMM කියන RAM ජාතිය මේ තියෙන ලැප් වල තියෙන SODIMM කියන RAM ජාතිය හරි SODIMM තමයි ලැප්ටොප් වල තියෙන්නේ එක කෙටි එකක් හැබැයි ඩෙස්ක්ටොප් වල තියෙන්නේ මේ තියෙන SODIMM OS DDR DIMM කියන එක ගමුකු මේ තියෙන්නේ ඒක සයිසස් දෙකක් එතකොට ඔයාලට ලැප් එක එක ඩෙස්ක්ටොප් එකටයි ඩෙස්ක්ටොප් එක එක ලැප් එකටයි ගහන්න බෑ මේ තියෙන ලැප් එක එක මෙහෙම පොඩි සයිස් එකක් සර් නැගී වර්ගෙන් RAM එක තෝරන්න ඕනේ මොකද්ද දරුව RAM එක තෝරගන්නකොට ලැප් එකේ වර්ගය අනුව සර් තෝරගන්න ඕනේ නෑ ලැප්ටොප් එකේ වර්ගය අනුව වෙනස් වෙන්නේ නැහැ ලැප්ටොප් එකේ තියෙනවා ඒක DDR එක ගලප ගන්න එතකොට ඒක Sony ද Asus ද Dell ද කියලා අනුව RAM එක වෙනස් වෙන්නේ නැහැ හරි Sony වලටයි Dell Asus Navio ඔය ඕන එකකට එකම ජාතිය තමයි සෙට් වෙන්නේ එහෙම ඒක අනු වෙනස් වෙන්නේ නැහැ බ්‍රෑන්ඩ් එක අනු වෙනස් වෙන්නේ නැහැ හරි එකම දේ ඒකට ගැළපෙන එකක් වෙන්න ඕන තියෙන එකට අනුව මැච් වෙන එකක් වෙන්න හරි දැන් අපි ඉගෙන ගත්ත මේ දේවල් එතකොට මේ පාඩමේදී ත්‍රිටිකයේදී මම කතා කරේ අපි මොනවද වගකීම වගකීම අපිට දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා නිෂ්පාදක වගකීම කියලා කියන අපි මැනුෆැක්චරර් වොරන්ටි මේ කියනවා එක එක වොරන්ටි වර්ග ගැන කියනවා කඩේකට ගියාම කියනවා අප ඕකේට දෙනවනේ මැනුෆැක්චරර් වොරන්ටි අවුරුදු දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් HP කියන ආයතනය, Dell කියන ආයතනය විසින් ඒ දෝෂවල දෝෂ සඳහා වගකීම් කාලයක් දෙනවා. දැන් අපි හිතමු මෙහෙම Dell එකකුත් තියෙනවා HP එකකුත් තියෙනවා. එකම වගේ පර්ෆෝමන්ස්. හැමදේම එක වගේ RAM එක වගේ VGA එක වගේ motherboard එක වගේ ඊළඟට මොනවාද මේවා hard disk එක වගේ processor speed එක වගේ හරි ඒ ඔක්කොම හරි දැන් ඔයා ගන්න Dell ද HP ද
ඔක්කොම එක වගේ මිලත් අපි හිතමු මිලත් එක වගේ කියලා. දැන් ගන්නේ මොනවාද? බෙල් එක. බෙල් එක හේතුවක් තියෙනවා. වොරන්ටි වැඩි. ආ ඒක කවුද කියලා කිව්වේ දැන් මම කිව්වේ නෑ. වොරන්ටි වැඩි එක මොකද්ද කියලා බලන්න ඕන. අන්න ඒක තමයි. කියන්නේ අපි ඊළඟට බලන්නේ මොකද්ද? ඔක්කොම සමානයි මිලක් සමානයි නම් වොරන්ටි එක. වගකීම කාලය වැඩි එක. එතකොට ඒගොල්ලන්ට වග කියන්න පුළුවන් නම් වගේ එකට අවුරුදු 5ක් දෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට යාළගේ ප්‍රොඩක්ට් එක විශ්වාසයි. එතකොට අපි අපේ විශ්වාසෙත් වැඩි වෙනවා. දීර්ඝ කළ වගකීම. දීර්ඝ කළ වගකීම කියන්නේ මේකට මුදලක් ගෙවන්න ඕන. දැන් යාළ කියනවා ලැප්ටොප් එක 122000යි. ඔයාලා අවුරුදු 150000ක් ගෙවනවා නම් අපි අවුරුදු 3කට වොරන්ටි එක දෙනවා. සාමාන්‍යයෙන් දෙන්නේ එක අවුරුද්දයි. හැබැයි තව රුපියල් 30000ක් වැඩිපුර ගෙවනවා නම් තව අවුරුදු 2කට ඔයාලට හම්බ වෙනවා. ඒක තමයි extended warranty. සමහර කට්ටිය එකට කැමති. මොකද අවුරුදු 3ක්ම ෂුවර් කියන එකෙන් ඊට පස්සේ ගන්නවා. මුදල් වැඩිපුර ගෙවලා. ඊළඟට work ඊළඟට තියෙනවා on site warranty නැත්තම් වැඩ බිමේ. හරි. ඒ කියන්නේ මේක මේක පොදුවේ අපි මේ මොකද්ද නිලධාරීන් පැමිණ නඩත්තු කිරීම, අක්‍රිය කිරීම, පරීක්ෂා කිරීම ඒ වගේ සාමාන්‍යයෙන් වෙනවනේ. එහෙම වොරන්ටි එකක් දෙනවද? ඔන් සයිට් වොරන්ටි කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඒක හදලා දෙනවද කියන එක. එහෙම දෙන තැනක් තියෙනවා. සමහර ආයතන තියෙනවා ඇවිල්ලා ඒගොල්ලෝ ඒක ට්‍රබල් ෂූට් කරලා දෙනවා. දැන් ඔය එක සීමා සහිත මම දැන් කරනවද කියලා දන්නේ නැහැ. PC Builder Pro ඒගොල්ලන්ගේ ටීම් එක සීමා සහිත කාලයකට ඒගොල්ලෝ දුන්නා. ඔන් සයිට් වොරන්ටි. ඔන් සයිට් වොරන්ටි කියන්නේ කම්පියුටර් එක කැඩුනම ඔයාලා උස්සගෙන යන්න ඕන නේ. අර SLT ඔය තියෙන ඒ වගේ ඒගොල්ල ඇවිල්ලා ඒක හදලා දීලා පුළුවන් දෙයක් නෑ නැත්නම් ඒගොල්ල අරන් ගිහලා හදලා ගෙනත් දෙන්න. ඒතර ඕගොල්ලන්ට කරදරයක් නෑ. ඒක තමයි ඔන් සයිට් වොරන්ටි කියලා කියන්නේ. හරි ඒ වගේ වොරන්ටිස් කීපයක් තියෙනවා. ඕගොල්ලෝ මැෂින් එක ඔව් කියන්නේ. හරි මිල. හරි මිල සංසන්දනය කිරීමේදී මම කියන හැම වෙලේම පිරිවිතර අපි බලන්න ඕන. පිරිවිතර බලලා තමයි අපි මිලක් ලබා දෙන්නේ. හරි පිරිවිතර බලලා තමයි අපි මිලක් ලබා දෙන්නේ. එතකොට පිරිවිතර අනුව පිරිවිතර වෙනස් වීම මත මිල වෙනස් වෙනවා. පිරිවිතර වෙනස් වීම මත මතකයේ වැඩිවීම, ආචේනයේ වැඩි කිරීම, වේගයේ වැඩිවීම අලවියෙන් පසු සේවා මේක තමයි ගොඩාක් තැන්වල අඩු. සේ විකුණා ගන්නකම් හැමෝම කතා කරනවා. විකුණාට පස්සේ කවුරුත් ෆෝන් එකක්වත් ආන්සර් කරන්න තිතන් තියෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. කම්ප්ලේන්ට් කරාට කවුරුත් බලන්නේ නැහැ, ඇවිල්ලා බලන්නේ නැහැ, ඔන් සයිට් වරට තියනකොට එන්නේත් නැහැ, මාරු කරලා දෙන්නේත් නැහැ, කරන්න ගියාමත් එක එක කතා කියනවා. එහෙම තැන් ගොඩාක් ලංකාවේ තියෙනවා. ඒ හින්දා ඔගොල්ලෝ මිලදී ගැනීමේදී හැම වෙලේම අර ට්‍රස්ට්වර්දි විශ්වාසනීය කෙනෙක්ගෙන් මිලදී ගැනීම වැදගත් වෙනවා. හරි ඉතින් මේ ටික තමයි මේ කෙවෙන ජාල සම්බන්ධතා පොතේ අපි ඉගෙන ගත්ත මොනවාද තියෙන්නේ කියලා. හරි මේ තියෙන අපේ සමරි එක නෝට් එකේ සමරි එක වශයෙන් අපි කතා කරා තාක්ෂණික පිරිවිතර processor speed hard disk memory screen size memory capacity වගේ දේවල් තාක්ෂණික නොවන කියන්නේ මිල වගකීම කීර්තිනාමය සහ අලගියෙන් පසු සේවා කීර්තිනාමය යම් තරමක් වැදගත් වෙනවා සමාගම කොච්චර කල් කීර්තිනාමයක් තියෙන එකක් දැන් IBM වගේ කියන හොඳ කීර්තිනාමයක් තියෙන සමාගම ඉස්සර IBM ලගේ පරිගණක ආවා දැන් නම් IBM පරිගණක ටිකක් අඩුයි නේද මම දැකලාම නැති තරම් අපේ මට මතකයි අපේ කාලේ අපි IBM International Business Machines පරිගණක පාවිච්චි කරා IBM අපි දැන් IBM desktop computers ටිකක් අඩුයි ලංකාවේ මම දැකලා නැහැ ඉස්සර මේවා තිබ්බා IBM desktop computers අපි මේ තියෙනවා නේද තාම සමහර තැන්වල මම දැක්ක මේ තියෙන IBM computers තියෙනවා IBM කියන්නේ විශාල කීර්තිනාමයක් තියෙන ආයතනයක් ඒගොල්ලෝ පරිගණක බිහි වෙන කාලයේ සිට අද දක්වා පරිගණක නිෂ්පාදනය කරන ආයතනයක් පරිගණක බිහි වුණ කාලයේ සිට මුල්ම කාලයේ සිට අද දක්වා පරිගණක නිෂ්පාදනය කරන ආයතනයක් ඒ වගේ දේවලුත් වැදගත් වෙනවා පරිගණක ගණිතය. දැන් ඔයාලට මතක ඇති ඔය අපේ ලංකාවේ තියෙන වෙළඳ නාම වලින් පරිගණක ආවේ ඒවා ජනප්‍රිය වුණේ නැහැ. සිංගර් කියලා, අබාන්ස් කියලා, ඒ වගේ නම් වලින් ලැප්ටොප්ස් ඒගොල්ලන්ගේ නම් වලින් හදන්න පටන් ගත්තට ඒ කීර්ති නාමයේ
ඒගොල්ලෝ ගොඩක් කල් හදලා තියෙනවා නැත්නම් ඒ පර්ෆෝමන්ස් සහ ඒ වගේ වැඩ කරන විදිය ගත්තොත් ඒ වැඩ කරන විදිය සහ පර්ෆෝමන්ස් වල ප්‍රශ්න තිබුණා ඒවයි මේන්ටේනන්ස් වැඩි ඒ වගේ ගැටලු නිසා ගොඩක් ඒක ජනප්‍රිය වුණේ නැහැ හරි දැන් අපි වැඩපොතට යමු පළවෙනි ප්‍රශ්නයට A B C පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා A B C මට උත්තර එවන්න බලන්න chat එකේ මම විනාඩියක් දෙන්නම් කියවලා බලලා උත්තර එවන්න A ට මොකද්ද B ට මොකද්ද C ට මොකද්ද chat එකෙන් එවන්න බලමු කවුද ඉස්සෙල්ලා මෙවන්නේ කියලා Zoom chat එකෙන් එවන්න ඉස්සලම කවුද එවන්නේ ආ හරි ඔන්න මට උත්තර ඉස්සලම උත්තරේ වල තියෙන තුනටම ඒ මෙහෙම තුනටම එවන්න ඕන පුතේ ඒ වලට විතරක් එවන්න බෑ ඔයාලා එවලා තියෙන ඒ වලට විතර එහෙම වුණාම එවන්න බෑ ඒ බී සී තුනටම ඒ බී සී තුනටම එවන්න ඕන උත්තර තාම කවුරුත් එවලා නැහැ තාමත් නැහැ. සර් මං එවුව තුනටම. හරි. ඔව්. දුල්නෙත් එවලා තියෙනවා තුනටම. හොඳයි. දුල්නෙත් එවලා තියෙන පිළිතුරු අනුව බලමු එයාගේ උත්තර හරිද කියලා පුතේ. මං කිව්වේ තුනටම එවන්න කියලා. සමහර අය දෙකකට විතරක් එකකට විතරක් එහෙම එවලා තියෙනවා. මං තුනටම එවලා තියෙන උත්තර අනුව කියනවා. නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක් සිට භාවිත කිරීමට අපි මේස පරිගණකය යොදා ගන්නවා. ඊළඟට මොකද එක තැනක තියලානේ පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීමට පරිගණක ජාලයකට අවශ්‍යතා අවශ්‍ය සේවා ලබා දීමට සේවා දායක පරිගණකය භාවිතා වෙනවා බීට 2 සෝරි බීට 1 ඒට මේස පරිගණකය සේවා ලබා දීමට සේවා දායක පරිගණකය 1 බීට 1 जंगम भावित करें सापेक्ष विशाल परिगण तिरक्षित परिगण के जंगम विशाल उकुल परिगण के तम गणवे हतर उकुल परिगण के जंगम नह जवीर आय वाली तुन किया ඒක ජංගම නෑ. ඒ කියන්නේ තනතනට ගෙනියන්න බෑ. විශාර තිරයක් තිබ්බට තනතන ගෙනියන්න බෑ. තනතන ගෙනියන්න සුදුසු පරිගණකයක් නෙවෙයි. ඒක වයර් කරන්ට් එකට ගහලා පාවිච්චි කරන්න තියෙන උකුළු පරිගණකය තමයි. තනතන ගෙනියන එකට එන්නේ. හරි. DC DC වලටත් දෙන්න එතනින්ම උත්තර. DC වලටත්. D සහ C D සහ C සනෝලි එවල තියෙනවා D C sorry D E D E වලට හරි සනෝලි තමයි කලින් එවල තියෙන ඉතින්ට සනෝලි උත්තර අනුව සිසුරට ලේඛන කියවීමට තැම්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්ද කෝෂ පහසුවෙන් පරිගණක කිරීමට අන්තර්ජාලය හා සංනිවේදනය කටයුතු ජංගමව භාවිත කළ හැකි පරිගණකය වන්නේ लेखन चीवन विद्युत शब्द कोश परिवर्णे अंतर्जाल सन्नीट भावता परिगणक मुनवद शिशुंट परिहरण ජංගමෝනේ ජංගමෝ කියලා තියෙන හින්දා දෙකක් පුළුවන් ජංගමෝ අපිට කරන්න පුළුවන් නම් සංනිවේදන කටයුතු වලටත් ගන්නව නම්
එකක් ගන්න පුළුවන් උගුරු පරිගණකය ඊළඟට ගන්න පුළුවන් ටැබ්ලට් පරිගණකය හතර හය හතර හය මොකද පුතේ හතර සහ හය හතර සහ හය අපිට ගන්න පුළුවන් එකට හතර සහ හය ගන්න පුළුවන් මොකද ජංගම කියන කචා වචනේ තියෙන හින්දා අපිට ජංගම ඒවා ගන්න වෙනවා ටැබ්ලට් සහ උකුළු පරිගණකය ඉතින් හතර හය සුහුරු ජංගම දුරකථනයක් කමන්නේ පහ හය දාපු ඒවත් මට හරි කියලා දෙන්න පුළුවන් හරි හතර හයත් කමන්නේ පහ හයත් කමන්නේ ඩී වලට පහ හයත් ගන්න පුළුවන් සුහුරු ජංගම දුරකථනයයි ටැබ්ලට් පරිගණකය ගන්න පුළුවන් එහා මෙයා ගෙන යාමට අසීරු අඩු ඉඩකටක භාවිත කළ හැකි එහා මෙයා ගෙන යන්න අසීරු විදු අඩු ඉඩ තුන සියල්ලම එකක පරිගණකය ඕල් ඉන් වන් කම්පියුටර් සියල්ලම එකක තියෙනකොට තමයි අඩු ඉඩ පරයන්ත පංක් සන්දර්ශකයට මොනිටර් එකටමයි සම්බන්ධ වෙන්නේ අඩු ඉඩක් ගන්න එහා මෙයා ගෙන යන්න අසීරුයි හැබැයි අඩු ඉඩකටක භාවිත කරන්න පුළුවන් ඒ තමයි සියල්ලම එකක පරිගණකය හරි එවනම් අපි පළවෙනි ප්‍රශ්නය කතා කරා දරුවෝ ඊළඟට අපි ක්‍රියාකාරකම 1 2 ක් කරලා ඉමු ක්‍රියාකාරම 1 2 කියන්නේ පහත ඇතුළත් පරයන්ත පාංග නම් කරන්න කියලා මේක අපි කරපු දෙයක් එකෙන් එක සම්දර්ශකය තමයි මේ තියෙන්නේ මම ඊත ළඟ ඉන්න සම්දර්ශකය මුද්‍රණ යන්ත්‍රය යතුරු පුවරුව හිස් බණුව හරිම කැතනවා කරන්න දෙන්න හෙඩ්ෆෝන් සුපරීක්ෂකය ස්කෑන් මෙතන පරිලේඛන යන්ත්‍රය කියලා කියනවා මූසිකය ස්පීකර් ස්පීකර් වෙබ් කැමරාව වෙබ් කැමරාව සුපරීක්ෂකේ හරිනේ ඉතින් මාක් කරගත්ත හරි ඔය ටික තමයි හරි පුතේ ඊළඟ සතියේදී මම ඔයගලන්ට විශේෂ කරුණක් කියන්න ඕන අප දෙසැම්බර් 21 වෙනිදා ඊළඟ සතියේ 28 වෙනිදා අපි ක්‍රිස්මස් වැකේෂන් එක සාමාන්‍යයෙන් හැම අවුරුද්දකටම අපි අවස්ථා දෙකකදී නිවාඩු සති දෙකක් දෙනවා සති දෙකක් කියන්නේ සතියක් ඇත්තටම අවුරුදු සතිය අපි නිවාඩු දෙනවා ඒ වගේම අවුරුද්දේ අන්තිම සතිය අපි නිවාඩු දෙනවා ඒ කාරණා දෙක මත ඔයගලන්ගේ ලබන සතියේ පන්ති ඔයගලන්ට නිවාඩු ලබන සතිය අංක හරවාද පන්ති එතකොට අපි ආයෙ හම්බ වෙන්නේ අලුත් අවුරුද්දේදී අලුත් පන්තියේදී අලුත් පන්තියේදී කියලා කියන්නේ මේ පාඩමම තමයි හැබැයි අලුත් අවුරුද්ද තමයි අපි ආයෙ හම්බ වෙන්නේ ලබන සතිය ඔයගොල්ලෝ මොනා හරි විනෝදාශ්‍රාද කටයුතු පවුලේ සැම එකතු වෙන කටයුතු ඒ වගේ දේවල් වලට දාගෙන තියෙනවා නම් මොකද අම්මලා තාත්තලා නිවාඩු නිසා ඒ සඳහා අපි කාලය වෙන් කළා දෙන්න අපි ඒ කියන්නේ ආයෙ පන්ති තියෙන්නේ ජනවාරි මාසේ ඔය ආයෙ පන්ති තියෙන්නේ ජනවාරි ජනවාරි පළවෙනි සතියෙම තියෙනවා නේද ජනවාරි පළවෙනි සතියෙම තමයි ආයෙ පන්ති හරි එහෙමනම් excuse me sir සර් අර සීක්‍රට් සෙන්ඩ් එකට කුරිය කරපු තෑගිලික සර්ට හම්බුණා කියලා කොහොමද සර් දැනගන්නේ ඒකේ ලිස්ට් එක අපි එවන්නම් පුතේ තාමත් තමයි ළමයි එවන හින්දා තමයි අපිට මේක ෆයිනලයිස් කරගන්න බැරි අදත් එවලා තිබ්බා ළමයි ඒ වගේම මොකද්ද සර් සීක්‍රට් සෙන්ඩ් එක ඕකේ සර් හරි ඒ හින්දා ඒක ෆයිනලයිස් කරපු හැටි එවන්නම් ප්‍රෝග්‍රෑම් එක යන විදියයි සියලුම දේවල් ගෲප්ස් වලට gifts හම්බෙලා තියෙන gifts මයිදන 30ක් 40ක් අතර හම්බෙලා තියෙනවා හරි ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කියන්න පුතේ ඒ ටික දැන් මේව එකත් එක්කම දැන් ආයෙ වෙලාව නැහැ එවන්න මොකද දැන් කිව්වයි කියලා අපිට ආයෙත් නවත් නැහැ හරි Thank you.